welcome to my channel SL Fathima's lifestyle. අද ඔයාලත් එක්ක share කරගන්න අපු video එක තමයි මම hospital bag එක කොහොමද ලෑස්ති කරගත්තේ කියලා. ගොඩක් දිනක් comments වල අහලා තිබ්බා hospital bag එක ලෑස්ති කරන විදිහ video එකක් දාන්න කියලා. ඔයාල වෙනුවෙන් තමයි අද video එක ගෙනල්ලා තියෙන්නේ. මට දැන් සති 35ක් වෙනවා. සාමාන්‍යයෙන් bag එකක් ලෑස්ති කරන්න කියන්නේ මාස 7 වෙනවත් එක්කම. මොකද මාස 7න් පස්සේ බබා කොයි වෙලේ වුණත් ඉපදෙන්න පුළුවන් ඒ නිසා මාස 7න්ම ඔයාලා බෑග් එක ලෑස්ති කරලා තියාගන්න මේ මගේ ෆස්ට් බේබි මටත් ලොකු එක්ස්පීරියන්ස් එහෙම නැහැ මේවා කරලා කලින් එහෙම ගොඩක් දේවල් YouTube එකේ බැලලා ඒ වගේම දන්න කට්ටියගෙන් අහලා ගොඩක් දේවල් දැනගෙන තමයි මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ මම මගේ ඩිලිවර් එක කරන්න හිතාගෙන ඉන්නේ ගවර්න්මන්ට් හොස්පිටල් එක රජයේ හොස්පිටල් එක ඒකට හරියන්න තමයි මම මගේ බෑග් එක ලෑස්ති කරගෙන තියෙන්නේ Private hospital එකට වගේම government hospital එකේ list එක වෙනස් ටිකක් hospital එකේ අපිට list එකක් දෙනවා hospital bag එක කොහොමද ලෑස්ති කරගන්න ඕනේ මොනවද අඩංගු වෙන්න ඕනේ කියලා ඒකට අමතරවත් එකතු කරගත්තු දේවලුත් ගැනත් මම මේ වීඩියෝ එක ගෙනලා තියෙනවා A to Z අවශ්‍ය හැමදේම මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් hospital එකට ගෙනියන්න government hospital එකට ගෙනියන්න අවශ්‍ය දේවල් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කලින් මගේ channel එක subscribe කරගන්න ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් share කරගන්න ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් කරන්න. එහෙමනම් එන්න මම කොහොමද බෑග් දෙක ලෑස්ති කරගත්තේ කියලා බලමු. මම හොස්පිටල් එකට ගෙනියන්න බෑග් දෙකක් හදාගත්තා. එකක් බබා ගැඳුම් ඒ වගේම මගේ ඇඳුම් කියලා බෑග් දෙකක් හදාගෙන තියෙනවා. මේ බෑග් දෙකේම මම මගේ නමයි ඒ වගේම හස්බන්ඩ්ගේ නම්බර එකයි මේකේ දාගන්නවා. මොකද මොන හරි හදිසියක් වුණොත් හොස්පිටල් එකේ ඉඳලා කෝල් කරන්න ලේසි වෙන්න. මුලින්ම මම බබාගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා පෙන්වන්න. මම මේ බෑග් එකක් 1200 ගානේ තමයි අරගත්තේ. ඔයාලට මීට අඩු වෙනුත් ගන්න තියෙනවා ඔන්ලයින් එකේ හැම. මම මේ බෑග් එක සිලෙක්ට් කරගත්තේ. මේක ගොඩක් හොඳට ඉඩ තියෙනවා. ඒ වගේම පොකට්ස් ටිකක් තියෙනවා. ඒ වගේම හැමදේම දාලා තියාගන්න පුළුවන් නිසා තමයි මම මේ බෑග් දෙකක් ගත්තේ. මුලින්ම බලමු මොනවද බබාගේ බෑග් එකේ තියෙන්නේ කියලා. මම බබාගේ බෑග් එකේ උඩින්ම තියාගෙන තියෙන්නේ ලේබර් රූම් එකට අරන් යන්න අවශ්‍ය බඩු ටික. මේකේ තමයි ලේබර් රූම් එකට අරන් යන්න අවශ්‍ය පරු ටික දාලා තියෙන බබාගේ මේ විදිහට ඔක්කොම සෙට් කරලා මම zip lock bag වල තමයි දාගෙන තියෙන්නේ මේ බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මෙතන මම අලවගෙන තියන print කරගෙන මොකද hospital එකේ මේ බෑග් එක ගත්තාම මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලලා යාළට ගන්න ලේසි වෙන්න මේක ඇතුලේ මම මොනවද දාගෙන තියෙන්නේ කියලා ඔයාලට පෙන්වන්න මේ තියෙන්නේ ලේබර් බෑග් එක ඇතුලේ තියෙන items ටික මම මෙතන මෙල විදිහට ලස්සන්ට පැහැදිලි වෙන්න මම අලවගෙන තියනවා මම මුලින්ම ලේබර් බෑග් එකට ඇතුලත් කරගෙන තියෙනවා පෙකණි කට දෙකක් අරන් එන්න කියලා තියෙනවා මම බ්ලූ කලර් එකෙන් තමයි අරගෙන තියෙන්නේ බේබි බෝයි කෙනෙක් හින්දා එකක් මොන හරි වෙලා කැඩලා තිබ්බොත් අනිතක යූස් කරන්න තමයි දෙකක් ගේන්න කියලා තියෙන්නේ ඒ වගේම බේබි රිබන් අරන් එන්න කියලා තිබ්බා ඒක මොකටද කීවොත් බබා හම් වුණාට පස්සේ බබාගේ අතේ නම්බර් එකක් ගහනවලු ඒක එල්ලන්න තමයි බේබි රිබන් අවශ්‍ය වෙනවා කියලා කීවේ ඒ වගේම වෝම් සූට් එකක් ගේන්න කීවා. ඒ ලිස්ට් එකේ දාලා තිබ්බ ටික තමයි මේ තියෙන්නේ. මේ වෝම් සූට් එක අනිවාර්ය නැහැලු අඳන්න නැහැලු. ඒ උනාට අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ. සීතලයි වගේ නම් විතරයිලු වෝම් සූට් එක අඳන්නේ. ඒකේ මේ වගේ කැප් මිටන් සොක්ස් ඒවත් තියෙන්න ඕනේ. ඒ ටිකත් මම අරගත්තා. මම වූල් වලින් හදපු වෝම් සූට් එකකුත් ගත්තා. ඒකේ මිටන්ස් තිබ්බේ නැති නිසා මම මේක තමයි හොස්පිටල් එකට අරන් යන්න හිතුවේ. ඔයාලට මේක උනත් අරගෙන යන්න පුළුවන්. ඔබා හම්බුණු ගමන් අඳන්න නැපිස් අරන් යන්න කියලා තියෙනවා. ඒකේ 18 සයිස් එකෙන් මම දෙකක් ගත්තා. ඒ වගේම 22 සයිස් එකෙන් එකක් ගත්තා. බබාගේ බේබි ෆ්‍රොක් එකකුත් මම අරගත්තා. ඒකත් ලිස්ට් එකේ තියෙනවා. ඒ වගේම බබාව ඔතන්න පැනල් ලේකුත් අරගෙන තියෙනවා. බබාව පිහින්න ටවල් ලේකුත් ඉල්ලලා තිබ්බ. මම මේක මහගත්තා මල්පීස් රෙද්දෙන් අඟල් 36 වගේ අරන් යාර රෙද්දක් අරන් මම මේ විදිහට මහගත්තා බබාව පිහින්න. ඒ ටික තමයි බබාගේ ලේබර් බෑග් එකේ අඩංගු වෙන්නේ. මේකේ තියෙන්නේ බබාගේ නැපිස් ඇන් ෆ්‍රොක්. මෙතනදී මම නැපිස් 20ක් ඒ වගේම බේබි ෆ්‍රොක් 15ක් අරගෙන තියෙනවා ලිස්ට් එකේ තිබ්බේ ඒ ගාන. මොකද නැපිස් වැඩියෙන් යූස් වෙනවලු බබා චූ කරාම එහෙම එතන ගොඩක් ඉල්ල ඉන්න බැලු ගොඩක් අය හොස්පිටල් එකේ ඇවිල්ලා අනිත් අයගෙන් ඉල්ලනවලු මදි වෙලා එච්චර ටෝන වෙනවලු.
ඒ නිසා මම ඒ ගානම අරගත්ත කෝකටත් කියලා. මෙතනදී 18 18 සයිස් එකකින් 10කුයි ඒ වගේම 22 22 එකකින් 10කුත් අරගෙන තියෙනවා. ඩබල් ලේයර් වන් ලේයර් දෙකම මික්ස් කරලා වගේ තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. මේ බෑග් එකේ මම රබර් ෂීට් ඒ වගේම බේබි ටවල් එකක් දාගෙන තියෙනවා. ඒ වගේම පැනල් ටිකකුත් දාගෙන තියෙනවා. පැනල් පහක් විතර දාගත්තා. පැනල් දෙකයි තමයි ගේන්න කියලා තිබ්බේ. ඒ වුණාට පැනලුත් ඕනේ වෙනවලු බබාව ඔතල තියද්දි ඒකේ චූ එහෙම වැදුණා. තාය එක මේ ඔතන්න බැරි නිසා වැඩියෙන් ගෙනියන්න කියලා කීව කට්ටිය. මේ තියෙන්නේ ටවල් එක. ඒ වගේම මේ මහගත්තු පැනල් මම මල් පීස් රෙද්දෙන් අරන් මහගත්ත ටවල් එකකටත් මේකත් තමයි මම ලේබර් බෑග් එකට දාගත්තේ. මේ තියෙන්නේ මම ගත්තු පැනල්ස්. ඒ වගේම මේ රබර් ෂීට් එක තමයි මම අරන් යන්න හිතුවේ. මේක සාමාන්‍ය සයිස් එකට තියෙන නිසා මම මේකත් මේක තමයි අරන් යන්න හිතුවේ. තව මේකේ තියෙනවා වොෂින් අයිටම්. බබාගේ බේබි වොෂින් අයිටම්. මම ඒකත් මේ විදිහට print කරගත්තා. මේකෙත් මොනවද තියෙන්නේ කියලා බලමු. මම මේකට ඩයපර්ස් දෙකක් දාගත්තා new bond size. මම මේක නම් යූස් කරන්න වෙයිද දන්න මම කෝකටත් කියලා තමයි ඩයපර්ස් දෙකක් දාගත්තේ. ඒ වගේම cotton balls උත් අරන් එන්න කියලා තියෙනවා. මොකද බබාව පිහින්න ඒ දේවල් වලට cotton balls ටිකක් මම මේ විදිහට ziplock bag එකට දාගත්තා. ඒ වගේම කමෙන්ට් එකක ඇවිල්ලා තිබ්බා මට cotton balls වලින් පිහින්න අමාරුයි කියලා අක්ක කෙනෙක් දාලා තිබ්බා. ඒ නිසා මම washing cloth දෙකකුත් ගත්තා බබාව පිහින්න. කෝකටත් කියලා නැපි කටු දෙකකුත් ගත්තා. හොස්පිටල් එකේ ගහන්න දෙන්නේ නැද්ද කොහෙද? ඒ වුණාට මම කෝකටත් කියලා නැපි කටු දෙකකුත් ගත්තා. වෝටර් වයිප්ස් එකකුත් ගත්තා මම අරන් යන්න. මොකද බබාට නැතත් මට හදිස්සියක් වුණොත් අත තිපි හදාගන්න ඒ වගේ දේවල් වලට මම ඒකත් අරන් යනවා. බෝල්ස් දෙකකුත් මම අරගත්තා බබාව පිහින්න වතුර හැම දාගන්න අවශ්‍ය වෙන නිසා. වැඩි වතුර දාගෙන හොදගන්න ඕනේ නැති නිසා මම පොඩි බෝල්ස් දෙකක්ම අරගත්තා. මේ ටික තමයි බබාගේ බෑග් එකකට මම ඇඩ් කරගත්තේ. ඊළඟට බලමු මගේ බෑග් එකේ මම මොනවද දාගෙන තියෙන්නේ කියලා. මම මගේ බෑග් එකේ ඒ වගේම බබාගේ බෑග් එකේ දෙකේම මුලින්ම දාගෙන තියෙන්නේ ලේබර් රූම් එකට අරන් යන්න තියෙන අයිටම්ස් ටික දාලා තියෙන බෑග් එක. මොකද හදිස්සියක් වෙලා ගියොත් කලින්ම දැන් අමාරු වෙලා හැම ගියොත් මුලින්ම අවශ්‍ය වෙන්නේ අපිට ලේබර් රූම් එකට අවශ්‍ය අයිටම්ස් ටික. ඒ නිසා මම ඒක තමයි උඩින්ම තියාගෙන තියෙන්නේ. දැන් බලමු මගේ ලේබර් බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ තමයි මගේ ලේබර් බෑග් එක. ඒකෙත් මම අවශ්‍ය දේවල් ඔක්කොම මේ විදිහට print කරලා ගහගෙන තියෙන්නේ. ඒ තියෙන්නේ මේ බෑග් එකේ තියෙන දේවල්. මුලින්ම එක එක මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මම බූල් දෙකක් ඒ වගේම රිබන් එකකුත් අරගෙන තියෙනවා. මොකද ලේබර් රූම් එකට යද්දී අපිට කොණ්ඩ දෙකක් හරි කොණ්ඩයක් හරි ගොතා ගන්න කියනවා. ඒ නිසා මම මේක ලේබර් බෑග් එකටම දාගන්නවා. ඒ වගේම ගෝස්. ගෝස් තෝණ කියලා තියලා තිබ්බා. ඒ නිසා ඒකනොත් මම ගත්තා. මේ තියෙන්නේ වස්ති බෝතලයක්. මේ වස්ති බෝතලය අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ. ඒක මම ඔයාලට පෙන්නන්නම් කොහොම තියෙන්නේ කියලා බොක්ස් එක. මේක තමයි මේකේ බොක්ස් එක. මේක 750ක් වගේ 772යි. රුපියල් 772ක් වෙනවා මේක. ඒ වගේම බ්ලේඩ් අරන් යන්න කියලා තියෙනවා. මම ඒකත් දාගත්තා. ලූප් පැඩ්ස් දෙකකුත් දාගන්න කියලා තියෙනවා. අබේජ් බෑග් එකකුත් මම දාගත්තා. මොකද මම දාගෙන යන ඇඳගෙන යන ඇඳුම් එහෙම යාට ලේසි වෙන්න මේ බෑග් එකට දාලා තිබ්බොත් මට ඒක අරන් යන්න පුළුවන් නිසා. ඒ වගේම එක්ස්ට්‍රා චීට් එකක් බෙඩ් ජැකට් එකක් අරන් යන්න කියලා තියෙනවා. මම ඒ දෙකත් මේකට දාගත්තා. ඒ වගේම සුදු බෙඩ් ජැකට් එකක් චීතේකුත් අරන් එන්න කියලා තියෙනවා. මේක අවශ්‍ය වෙන්නේ අපිට සිසේරියන් කරනවා නම් විතරයි. මට කියලා නැහැ. සාමාන්‍ය නෝමල් ඩිලිවරි එකට තමයි මම යන්නේ. ඒ වෙලාවට මොනවා වේද කියලා කියන්න බෑ. ඒ නිසා මම සුදු චීතේකුයි බෙඩ් ජැකට් එකකුත් දාගත්තා. ඒ වගේම ඉටි රෙද්දකුත් අරන් එන්න කියලා තිබ්බා. සුදු ඉටි රෙදි. මම ඒකත් අරගත්තා. ඒ වගේම නිවුස් පේපර්ස් දෙකකුත් අරන් එන්න කියලා තිබ්බා. ඒකත් මම අරගත්තා. දැන් මම පෙන්නන්න යන්නේ අනිවාර්යයෙන්ම අරන් යන්න ඕනේ දෙයක්. ඒ තමයි ස්ලිපර්ස් දෙකක් අනිවාර්යයෙන්ම ඔයාලා අරන් යන්න. මේ ස්ලිපර්ස් දෙකක් හොස්පිටල් එකට අරන් යන්න තෝරාගත්තී.
වැඩි මොස්තර නැති, ඒ කියන්නේ නිකන් ග්ලාසස් වගේ තියෙන ඒවා ලැස්සෙන විදිහට තියෙන ඒවා නැතුව මේ වගේ හොඳට රබර් එකක් විදිහට තියෙන ස්ලිපර්ස් දෙකක් තෝරගන්න. මොකද වොෂ්රූම් යන්න ඕනේ වගේම බබා හම්බෙන්නෙදි ඇවිදින්න කියනවා. ඒ වෙලාවට එහෙම අපිට ලේසි විදිහට ඇවිද ගන්න පුළුවන් විදිහට ස්ලිපර්ස් දෙකක් ඔයාලා තෝරගන්න. මම මේ දෙක තමයි අරගත්තේ. මේකේ ලැස්සෙන ගතියක් නැති නිසා මම මේ දෙක තෝරගත්තා. ඊළඟට මම බෙඩ් ජැකට් ටික වෙනම දාගත්තා. බෙඩ් ජැකට් හතර සෝරි පහක් ගේන්න කියලා තිබ්බා. මම අරකේ ලේබර් බෑග් එකෙත් එකක් දාගෙන තියෙන නිසා මම මෙතනදී බෙඩ් ජැකට් හතරක් අරගෙන තියෙනවා. ඒ වගේම මේ බෑග් එකේ මම දාගෙන තියෙන්නේ චීත්ත, ඒ වගේම මගේ පොඩි ටවල් එකක්. මෙතන චීත්ත මම හයක් ගේන්න කියලා තිබ්බා. මම මෙතන පහක් දාගෙන තියෙනවා අර ලේබර් බෑග් එකේ එකක් තියෙන නිසා. ලොකු ටවල් එකක් අරගත්තේ නැහැ. මොකද ඔක්කොම දාගෙන යන්න ඉඩ මදි නිසා සාමාන්‍යයෙන් පොඩි ටවල් එකක් මේ විදිහට පොඩි ටවල් එකක් මම අරගත්තා බ්ලූ කලරේකින්ම. ඒ වගේම ලූප් පැඩ්ස් පැකට් දෙකක් දාලා තිබ්බ ලිස්ට් එකේ මම ඒකත් අරගත්තා. මේකේ තියෙන්නේ මගේ වොෂින් අයිටම්ස් ටික. මේකේ දාලා තියෙන වොෂින් අයිටම් මාම් කියලා. ඒකත් මම මේ විදිහට ප්‍රින්ට් කරලා තියෙන්නේ. මේකේ මම දාගත්ත දේවල් ටික ඔයාලට පෙන්නන්නම්. ජිප්ලොක් බෑග් යූස් කරොත් අපිට ඉක්මනට මේක ගලවලා අරගන්න පුළුවන්. නිකන් ඉටිකොළ වගේ ගන්නවා වගේ නෙමෙයි. මේක හරිම ලේසි. ඒ නිසා ඔයාලත් බෑග් එක පැක් කරද්දි ජිප්ලොක් බෑග් එකම යූස් කරන්න. මම මේකට දාගෙන තියෙනවා ටූත් බ්‍රෂ් එකක්. ඒ වගේම පොඩි ටූත් පේස්ට් එකක් අරගත්තා. ඒ වගේම සබන් කැටයක් අරගත්තා. මම බේබි සෝප් තමයි යූස් කරන්නේ. ඒක මම බේබි සෝප් එකක්ම දාගත්තේ ගොඩක්ම හේතුව බබාගේ ඇඳුම් එහෙම අතන වොෂ් කරගන්න ඕනේ වුණොත් මේකෙන් මට වොෂ් කරගන්න පුළුවන් නිසා. මම ඒකත් ජිප්ලොක් බෑග් එකකට දාගත්තා, නැත්නම් වතුර එහෙම හැමතැනට වදින නිසා. ඒ වගේම මේක මට හම්බුණ බේබි ෂැම්පු එකක්. මම ඒකත් දාගත්තා ලොකු ෂැම්පු එකක් දාගන්න බැරි නිසා. ටිෂු පැකට් එකකුත් මම දාගත්තා. මොකද හදිස්සියක් වුණොත් මොන හරි දෙයකට මට අවශ්‍ය වෙයි කියලා. මේකට තව මම ඇඳුම් එවලා ගන්න ක්ලිප් එකකුත් එකතු කරගන්නවා. ඒ වගේම මම වෙනම බෑග් එකක් හදාගත්තා. ඒකේ මම මගේ පවුඩර් එක, ඕඩික්ලෝන් කොම්බ එකක්, ඒ වගේම හෙයා බෑන්ඩ් ස්ටිකුත් දාගත්තා. මම බේබි කොලොන් එකක් යූස් කරන්න හිතුවේ ගොඩක් සැර ඒවා යූස් කරන්න බෑ. මොකද බබාට හොඳ නැති නිසා. ඒ නිසා මමත් නෝමල් බේබි කොලොන් එකක්ම යූස් කරනවා. හොස්පිටල් එකට යද්දී අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕනේ ෆයිල්ස් දෙකක් තියෙනවා. මම ඒ ගැනත් ඔයාලට කියන්නම්. මේ ගැන නම් වීඩියෝස් වල ගොඩක් කියලා තිබ්බේ නෑ. ඒ නිසා තමයි මට මේක කියන්න හිතුනේ. මේ ෆයිල් එකේ මම හස්බන්ඩ්ගේ මගේ බර්ත් සර්ටිෆිකට් එකේ ඔරිජිනල් කොපි දෙකම අරන් තියාගෙන තියෙනවා. ඒ වගේම මැරේජ් සර්ටිෆිකට් එකේ ඔරිජිනල් කොපි දෙකම අරන් තියාගෙන තියෙනවා. ඐඩෙන්ටිටි කොපි දෙකකුත් මම මේකට දාගෙන තියෙනවා මගේ හස්බන්ඩ්ගේ. ඒ වගේම මේ ෆයිල් එකේ මම ක්ලිනික් බුක් එක, ඒ වගේම VOG ගාවට අරන් යන ෆයිල් එක, ඒ ටික මේක දාගෙන තියෙනවා. ඒකට මම එක්ස්ට්‍රා A4 කෝලයක්, ඒ වගේම පෑනක් එකතු කරගන්නවා. මොකද හදිස්සියක් වුණොත් මට මොන හරි ලියා ගන්න ඕන වුණොත්, නොට් කරගන්න ඕන වුණොත් ඒකට කියලා මම A4 කෝලයකුත් මේකට එකතු කරගන්නවා. මේ ටික තමයි අපි හොස්පිටල් බෑගට මේන් අරන් යන්න ඕනේ. තව හොස්පිටල් එක නතර වෙද්දී අරන් යන්න ඕනේ ටිකත් මම, ඒ කියන්නේ හැම ඕන දෙයකට හොස්පිටල් එක නතර වෙද්දී අරන් යන්න ඕනේ දේ ටිකත් මම මේකට දාගෙන තියෙනවා. ඒ ටිකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. උණු වතුරු බෝතලයක් අනිවාර්යෙන් අරන් යන්න. මොකද උණු වතුරු බෝතල අනිවාර්යෙන් ඕනේ බබාව පිහින්න. එහෙම ඒ හොස්පිටල් එකේම අපට උණු වතුරු දෙන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට දාලා තියාගන්න අනිවාර්යෙන් උණු වතුරු බෝතලයක් ඕනේ. අපිට තේ හැම හදාගන්න ඕන වුණා උණු වතුරු බෝතල අනිවාර්යෙන් ඕනේ වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් උණු වතුරු බෝතලයක් අරන් යන්න. ඒ වගේම ප්ලේට් එකක්, ස්පූන් එකක්. මම කෝප්පෙකුත් අරන් යන්න ඕනේ. මම මේකේ කෝප්පෙ තියෙන නිසා මම කප් එකක් ගත්තේ නැහැ. මේ ටික මම අරන් යනවා. බොටල් දෙකට සීනි, ඒ වගේම කොෆි එක දාගත්තා. මම ටී බොන් නැති නිසා මම කොෆි තමයි අරගත්තේ. බබා හමුණු ගමන් නෙස්ටමෝල් එකක් මොනවාරි හදලා දෙනවලු. ඒ වෙලාවට මම හදාගන්න නෙස්ටමෝල් පැකට් එකක් මේකට එකතු කරගන්නවා. තව දෙයක් තමයි ගවර්න්මන්ට් හොස්පිටල් එකට යද්දී අනිවාර්යයෙන්ම බෙඩ්ෂීට් එකක්, පිලෝ එකක් අරන් යන්න. මම ඒකටත් බෙඩ්ෂීට් එකක් අරගෙන තියෙනවා. ප්‍රයිවට් හොස්පිටල් එකට යද්දී නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ අක්කා ප්‍රයිවට් හොස්පිටල් එකේ තමයි යාගේ ඩිලිවරි කරේ. එයා මේවා අරන් ගියේ නැහැ. ඒ වුණාට ගවර්න්මන්ට් හොස්පිටල් එකට යද්දී අනිවාර්යයෙන් මේක අරන් යන්න.
මේ බෑග් එකේ මම වෙනම ටිෂුස් ටිකක් දාගත්තා. ඒ වගේම garbage bag එකක්, shopping covers ටික ඒ ටික මම මේ බෑග් එකට එකතු කරගත්තා. මොකද හදිස්සියක් වෙලා මට මොන හරි බිම හැලුනහම ඒ වෙලාවට මට රෙදි හොයාගෙන එහෙම ඉන්න බැරි නිසා මම හරියට ටෙන්ෂන් වෙනවා බඩු එහෙම නැත්තම්. ඒ නිසා මම ඔක්කොම ටික දාගෙන යනවා. ඒ නිසා මොන හරි වුණොත් යූස් කරන්න ටිෂුස් ටිකක් දාගත්තා. අපිට විසික් කරන දේවල් දාගන්න garbage bag එකේ දාගන්න පුළුවන් නිසා ඔක්කොම මම ලෑස්ති කරගෙනම ගියා. මේ විදිහට තමයි මම මගේ බෑග්ස් දෙකම ලෑස්ති කරගත්තේ මගේ බබාගේ. මේකේ අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරන්න. මම මගේත් ෆස්ට් බේබි නිසා අඩුපාඩු තියෙයි. වෙනුවට මම දැන මම ඉගෙනගත් දේවල් වලින් ඒ වගේම හැමෝගෙම අහපු දේවල් වලින් ගොඩක් දේවල් දැනගෙන තමයි මේ වීඩියෝ කරන්න හිතුවේ. මොකද ගොඩක් අය මට මගෙන් අහලා තිබ්බා මේ බෑග් එක කොහොමද ලෑස්ති කරගන්නේ කියලා වීඩියෝස් දාන්න කියලා. ගොඩක් ප්‍රෙග්නන්ට් අය එයාලා වෙනුවෙනුත් තමයි මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා මම හිතනවා. තව මගේ බෑග් එකට මොනවද ඇඩ් කරගන්න ඕනි කියලාත් ඔයාලා දන්නවා නම් අනිවාර්යයෙන් යටින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක useful වෙනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන් මෙයාටත් share කරන්න. මම ගොඩක් වීඩියෝස් දැක්කේ ලංකාවේ hospital bag එක ලෑස්ති කරන ඒවා සිංහලින් තියෙන ඒවා එකක්වත් තමිල් වලින් දැක්කේ නැහැ. ඔක්කොම වගේ සිංහල ඒ වගේ ඉංග්‍රීසි වලින් තියෙන ඒවා තමයි තියෙන්නේ. ඉන්දියාවේ තමයි ගොඩක්ම තමිල් වලින් හොස්පිටල් බෑග් එහෙම ලෑස්ති කරනවා තිබ්බේ. ලංකාවේ එකක්වත් තිබ්බේ නැහැ. ඒ නිසා මට හිතුණා ඔයාලා කැමති නම් තමිල් වලිනුත් මට මේ වීඩියෝ එකම ට්‍රාන්ස්ලේට් කරලා වීඩියෝ එකක් දෙන්න ඔයාලට. මම මේක ටිකක් තමිල් වලිනුත් කියන්නම්. ගවර්න්මන්ට් හොස්පිටල් ඩිලිවර් பண்ண ஐடியா ලීකියවங்களுக்கு ஹாஸ்பிடல் பேக் எப்படி ரெடி பண்றன்னு வீடியோனு செய்யன ஐடியா பண்ணிக்கற உங்களுக்கு விருப்பமென்னா நான் பண்றேன். நிறைய வீடியோஸ் ஏக்கு இந்தியால ஹாஸ்பிடல் பேக் ரெடி பண்ற வீடியோஸ் தான். தமிழால ஸ்ரீலங்கால எப்படி ஹாஸ்பிடல் பேக் வந்து ரெடி பண்றேன்னு ஒரு வீடியோ வாழ மீக்கால நான் பார்க்கும்போது அதனால இந்த வீடியோவை நான் தமிழால செய்ய ஐடியா பண்ணிக்கற உங்களுக்கு தமிழால இந்த வீடியோவே வேணுமென்னா கட்டாயம் கமெண்ட் ஒன்று போடுங்க. நான் கட்டாயம் உங்களுக்கு இந்த வீடியோவை தாரேன். ஹரி ஹெமனா ஆயத் மேவகே லசன வீடியோக்கு வாழ ஹமுவன் என்ன எத்தக்கா ஹெமோம பரிசமின் இன்ன கிஹிங் என்ன.